අපි ලැබුණු බොහොමෝද උත්තේජයක් නිසා පාසල තුල මේ වර්ෂයේදී දරුවන්ට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පවත්වන්නට තීරණය කළා. ඔබ පාසලේ හැටියට නම් මුහුණුපත හා සම්බන්ධ වෙච්ච සම්බන්ධයක් මත එවන් සතහනකට පාසලේ මෑණියක් මවක් විසින් තපලද සතහනක් සම්බන්ධ කොට ගනිමින් ක්‍රීඩා උත්සවයක් පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන සියලුම බරපතල දැරීමට අපිට ඉදිරිපත් වුණා. අපේ සම්පත් දායකයෙක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් වන්දු හේනුවර මහතුමන්. දැන් පාසලේ සිටින දරුවන්ටත් මේ අත්දැකීම එක්තරා මට්ටමක බහුලුකක් වුණා. අපේ බලාපොරොත්තු වුණේ සංවිධානයේ ආරම්භයේදීම දරුවන් ප්‍රමාණය නොතකා ක්‍රීඩා උළෙලක පවතින අංග සියල්ලක් දරුවන් වෙත ලබා දීමේ කාර්යය. ඔලිම්පික් පාන සිසු දරු දැරියන් වන අප බලල ක්‍රීඩා දීත්‍රීති වලට එකඟව අපේ දරුවන්ට අපේ දරුවන්ට ධෛර්ය ලබා දීමට අක්කොල සම්බන්ධයෙන් මම ඉල්ලා සිටිනවා. ඔව් තරගය අවසන් වෙනවා. මොකද හිතෙන්නේ? ඈ? අද මොකද හිතෙන්නේ? කියන්නේ දෙ මොනව හරි. කියන්නේ අපි ඉස්කෝලේදී නම් ගොඩක් කට්ටිය හිටියා. දැන් අපිට දුකයි අපි ඉස්කෝලේ මම ඒක දාන. ඉතින් අද දවසට ගොඩක් සතුටුයි. අවුරුදු කීයකට පස්සේ අතරම කම්බුනේ මැස් දෙකට ඒ තරම් සතුටුයි. ඔබතුමීර මොකද හිතෙන්නේ? අවුරුදු කීයකට පස්සේද? අවුරුදු ගාණක් මතක නෑ සර්. ඒ වුණාට හරි සතුටුයි මේ වගේ පොඩි ළමයි කොටසයක් ඉන්නේ. ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ ටීචර්ලාගේ මහන්සියයි, විදුහල්පතිලාගේ දෙමව්පිය පාගෙත් මහන්සිය තමයි සර් තියෙන්නේ මේක. ගොඩක් සතුටුයි. මොකද හිතෙන්නේ අද? මොකද හිතෙන්නේ මේ ගැන? ගොඩක් සතුටුයි සර්. ඈ? ගොඩක් කාලෙකින් තිබ්බේ නෑනේ. ඈ? කියන්නකෝ මේ අද මේ දරුවන්ගේ අම්මලානේ. මොකද හිතෙන්නේ මේ දරුවන්ට අද මේ වගේ දයක් කරමු කියලා? ගොඩක් සතුටුයි. ගොඩක් කාලෙකින් තිබුණේ මේ උත්සවේ, ක්‍රීඩා උත්සවේ. හොඳයි. මේ ඉස්කෝලේ දැන් ළමයි අඩුයි.
ගොඩක් කට්ටිය නැහැනේ. එනිසා ඒගොල්ල වෙන තැන් වලට ගිනවා. අපි නම් මෙහෙ තමයි දාන්න දරුවෝ. අපේ දරුවෝ එක වසරේ ඉන්නේ. අර ගමේ ළමයි ගමේ ඉස්කෝලේකට දානවා නම් ගමේ ඉස්කෝලේ වැහෙන්නේ නැහැ. දරුවන්ගේ උත්සවය ගැන ඔලිම්පික් පහනක් හැදී මම ගොඩාක් සතුටු දවසක් අද. උත්සවය ගැන මොකද හිතන්නේ? ඇත්තටම හරි සතුටුයි. මොකද මේ අපේ කුංජි දරුවන්ට සමගිය එකමුතුකම ජය පරාජය ගැන ඉගෙන ගන්න හරිම අවශ්‍ය අවස්ථාවක් වුණා. දැන් මේ අම්මලා තාත්තලා එකමුතුව? අම්මලා හරිම එකමුතුයි. අම්මලා ඇත්තටම මම හිතන්නේ දින ගාණක් එකතු වෙලා මේ ගෙවල් වල මම හිතන්නේ කීර හැටියට නම් කෑම බීමක් නැතුව මේගොල්ලෝ මේ ඇවිල්ලා වැඩ කරනවා. අපිට හරිම සතුටුයි. මොකද අවුරුදු දින 300 805 ඇතුළත මේ වගේ උත්සවයක් පැවැත්වෙන්නේ අපිටත් හරි ප්‍රබෝධමත්. හොඳයි. අපිට හරි වටිනවා. මොකද ඔබතුමාගේ සහයෝගය තමයි අපිට ගොඩාක් වැටුනේ. ඒ නිසා තමයි අපි අලුත් භාවයකට ඇවිල්ලා මේක කරන්න ප්‍රබෝධමත්. නැකො මේ ඉස්කෝලේ වැහෙනගේ හේතුව මොකද්ද කියලා? වැහෙන්නගේ හේතුව නම් ඉතින් මේ දෙමව්පියෝ නාගරීකරණයත් එක්ක දෙමව්පියෝ නගර ඉස්කෝල කරා දරුවෝ රැගෙන ගියා. ඊළඟට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මේක ප්‍රාථමිකයක් කරානේ. ඒ කියන්නේ යටි ඉස්කෝලේ පෝෂිත පාසල කරා. ඒකත් බලපෑවා. මොකද එතකොට දැන් 6 ළමයි 6ට යනකොට යටිෙන්ට එක්කන් යනවා. දෙමව්පියන්ට එතනක් ගැටලුවක් තියෙනවනේ ඉස්කෝල දෙකකට ළමයි අරන් යන්න. ඒකත් බලපෑවා. ඒවා ගන්න ගියාද? ඊට පස්සේ අපි 2016 ඉස්කෝලේට අවුරුදු 85ක් වුණා. ඒ 85ක් වුණ වෙලාවේ මේ සර්ුයි මමයි තව ආචාර්ය මණ්ඩලයේ අයයි ආදි ශිෂ්‍යෝයි එකතු වෙලා ගමේ ගෙයක් ගෙයක් ගාන ගිහිල්ලා මේ කරුණ පැහැදිලි කරලා දුන්නා. අවුරුදු 85ක් වෙන වෙලාවේ අපි පිරිතක් කියලා දානයක් දුන්නා. ඉතින් ඒකෙනුත් අපිට ලොකු හයියක් ආවා. ගමේ අය ගොඩක් උදව් කරා. ඉස්කෝල ගැන පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අවධානය ආවා. ඊට පස්සේ 2017 අවුරුද්දේ ළමයි 7 දෙනෙක් අපිට එක ශ්‍රේණියට ආවා. 2015 16 ළමයි හිටියේ නැහැ එක ශ්‍රේණියට එක්කෙනෙක්ව. 2017 ළමයි 7 දෙනෙක් එකතු කරා. දැන් ඒ පන්තියේ ළමයි 12 දෙනෙක් ඉන්නවා. අද මොකද හිතෙන්නේ? අද මොකද ඇත්තරම ඉතින් මට මේ දේ දැන් මේවා කරන මේ අත දීම අපිට ලොකු ශක්තියක්. ඉස්කෝලට ලොකු ශක්තියක් වෙනවා. මම හිතනවා ඒක ඉස්සරහට මේ දෙමව්පියන්ගේ අවධානය ඉස්කෝලට යොමු වෙන හේතුවක් කියලා. දැන් මේ ළමයි දැන් 14 දෙනායිනේ. 14 දෙනාගේ අම්මලාම එකතු වුණාද මේකට? කට්ටි මේක අම්මලා එකතු වෙලා තමයි ගොඩාක් මේක මාසෙ 13ක් අස්සාවලට යන මිනිස්සුනි කුලිය. ඒක නිසා ගොඩාක් සතුටුදායක දවසක් තමයි අද මේ විද්‍යාවතුමා විද්‍යාලයෙන් කරේ අපි. අනිවාර්යයෙන්ම. එහෙනම් දැන් තව දන්න දන්න ළමයි එකතු කරන්නේ ඉස්කෝලේට වැහෙන්න දෙන්නේ නැතුව. මොකද වැහුනොත් වැඩක් නැහැ. අපි ගොඩාක් ඉදිරියට එකතු කරන්න බලාපොරොත්තු වෙන තමයි. මේක හැබැයි අරකට වඩා පිළිවෙල නේ. පිළිවෙලක් තියෙන මේක. මේ බැජ් එකක් තියෙන දෙන්නේ ඔයාට. ගොඩාක් සතුට. මේ අත්දැකීම අපිට ඇත්තටම ගොඩාක් මේ අපිට ලැබුණේ මේ ගොඩාක් කාලෙකින් තමයි මෙහෙම අත්දැකීමක් ලැබුණේ. ඇත්තටම මේ අපිට ළමයින්ට මේ වගේ දෙයක් ලබා දුන්නට ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ තව ඉදිරියටත් මේ වගේ දේවල් කරන් යන්න ඔබතුමාට
ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් අපි ඉස්සරහට කියමු. ඔබට ඔබතුමින මොකද හිතෙන්නේ අද? අතරම මේ වගේ අවස්ථාව ලබා දුන් ගැන මම ස්තුතියි. අපි සන්තෝෂ වෙනවා. තව ඉදිරියටත් මේ වෙලාවේ ප්‍රාර්ථනේ පන්දු හොඳ ලස්සන කරගෙන යන දවසත් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හරි. බොහොම ස්තුතියි. නිවාස දෙකට ලබා දෙන්න. එම ලකුණු ලැබුණාන් පසුව අද පවත්වන තරඟවල ලකුණු ලැබුණාන් පසුව අපිට දැනගන්නට සට මොකද හිතෙන්නේ අද? අත්‍යවම බොහොම සතුටුයි. මොකද මේ කාලයක් වෙච්ච මේ කාලයක් තිස්සේ දරුවන්ට මේ වගේ අවස්ථාවක් අපිට ලබා දෙන්න බැරි වුණා. ඒ අවස්ථාව මේ වෙලාවේ අපිට ලබා දෙන්න පුළුවන්කම තිබුණා. මොකද දරුවෝ සතුටෙන් ඉන්නව බොහොම පේනවා. ඒක තමයි අපි ලබන්න පුළුවන් හොඳම සතුට මම හිතන්නේ පේන අපි තේන හැටියට. ඒ වගේම දෙමව්පියොත් එහෙමයි. දැන් දවස් කීපයක් තිස්සේ මේ වෙනුවෙන්ම සහභාගී වෙලා බොහොම උද්යෝගින් මේ වෙලාවක්. ඇත්තටම බොහොම සතුටුයි. අපිට මේ වෙලාවේ මේ පාසල වෙනුවෙන් බොහෝ දේවල් ගොඩක් අයගෙන් ලැබුණා. ඒ අතරේ අපිට මේ මුදල් මේ ආධාර වශයෙන් අපේ පාසලේ තිබිච්ච ගැටළු වලට ගොඩක් විසඳුම් හොයාගෙන මේ මංජිම තේනවර මහත්තයත් අපිට උදව් කරා. ඒ වගේම පාසලේ දෙමව්පියෝ සියලු දෙනා මේ අවස්ථාවේ සම්බන්ධ වෙන කොට්ටාස අධ්‍යක්ෂතුමා සියලු දෙනාම අපිට උදව් කරන අය මේ වෙනකොට. ඒ සියලු දෙනාටම ඇත්තටම ස්තුති කරනවා. පාසල වෙනුවෙන් බොහොම සතුටු දවසක් අපිට දරුවන්ට වගේම ගුරුවරුන්ටත් දෙමව්පියන්ට. සෑහෙන කාලෙකින් පැවත්තන්න බැරුව පවත්වපු කියන මොකද ඒක? ඒක ඵලයෙන් හේතුව තමයි දරුවෝ වැඩි වීම. ඊළඟට අපිට තිබුච්ච මේ මුදල් මේ වශයෙන් මේ දරුවන්ගේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක තමයි ගැටුනේ. ඒක නිරාකරණය කරගන්න පුළුවන් වෙච්ච එක බොහොම හොඳයි. මොකද අපි අර දරුවන් අඩු දැන් අපිට අපි පාසල මේ සංවර්ධනය කරගෙන යන පාසලක් තමයි මේ තියෙන්නේ අපිට. මොකද අපි ලබන අවුරුද්දේකට තමයි මේ පාසල සම්පූර්ණ 5 ශ්‍රේණිය දක්වා සම්පූර්ණ කරගන්නේ. මේ සියලු දේ සම්පූර්ණ කරගෙන මේ වගේ එකක් ආයතනය මේ පොඩි වැඩසටහනක් පවත්වන්න පුළුවන් කියන මොහොත සතුටුයි. හොඳ. ඔබතුමාට මොකද හිතෙනවද? මටත් පාසලේ ආදිශයේ කැටියට බොහොම සන්තෝෂයි. අපි ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි කොහොමයි රටේ පවතින තත්ත්වයන් එක්ක අනිත් පාසල් වලට වගේ මේ පාසලෙත් ළමයි සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ වුණාට වර්තමාන විදුහල්පතිතුමා ගැන විශේෂයෙන් කියන්න ඕන. එතුමා මේ පාසල නගා සිටුවීම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරනවා. ඒ වෙනුවෙන් එතුමා ලොකු උත්සාහයක ඉදිරියේ ඉන්නවා. දෙමාපියන් සම්බන්ධ කරගෙන ඒ වගේම Tamanට පාසලේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගන්න අවස්ථා සොය සොය ගිහිල්ලා මේ ලොකු දෙයක් කරනවා. ඇත්තරම මේ බොහොම සන්තෝෂයි. එතුමා ගුරු මහත් මහත්මින් එක්ක ප්‍රජාවත් එක්ක බොහොම සහයෝගින් තුව ධර්ම උත්සාහය ගැන හරි සතුටුයි. නිවාසාන්තර තරඟයේ පැවැත්වෙනවා. මම හිතේ දෙමව්පියෝ උපරිම සහයෝගයක් දෙනවා. සියලු දෙනාම කැමැත්තෙන් තමයි කරන්නේ. අපි සියලු දෙනාටම හරිම සතුටුයි ඇත්තරම. ಇದ್ದನೇ ಇದ್ದನೇ ಇದ್ದನೇ
ඉන්නවා.